ව්‍යවස්ථාදායක සභාවේ සමාජික ආචාර්ය ඒටි ආරියරත්න මහතා අද මල්වතු මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගනු ලැබුවා. වර්තමානයේ මේ රට තුල පවතින තත්ත්වයන් ගැන ඔබතුමා මොකද හිතන්නේ? ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. මේ රට හරි දැක්මක් නැති රටක් වෙලා තියෙනවා. ඒ දැක්ම එක එක රටවලින් ණයටගත්තු දැක්මක් වෙන්න බෑ. අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ රටේ දැක්මක් තිබුණා මේ බෞද්ධ දර්ශනය. ඒ නිසා තමයි අබෞද්ධ පිරිස් වලටත් මේ රටේ නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා බෞද්ධයන් බෞද්ධ වෙන්න ඕන. අබෞද්ධය දැනගන්නට ඕන බෞද්ධ සංස්කෘතියේ වෙනසක් නැහැ කියන එක. ඔබතුමා කිව්වේ මේ රජයට දැක්මක් නැහැ කියලා. රජයට දැක්මක් නැහැ, මනුස්ස අපට දැක්මක් නැහැ. දැක්මක් තියෙන මේ වගේ ජරා වැඩ කරයිද? මේ අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාද අද මල්වතු මහනා හිමියන් බැහැදකීම සඳහා මල්වතු විහාරය වෙත පැමිණියා. ඒ වගේම ලෝකේ සිංහල බෞද්ධ ජනතාවගේ මෛත්‍රී කරුණාව තියෙන ජනපොටසක් ලෝකේ නැහැ. ඒ නිසා සිංහල බෞද්ධ ජනතාවට ජාතිවාදී විෂබීජ වපුරලා සමහර දේශපාලන වේදිකාවක් හදනවනම් ඒ කවදාවත් වෙන්නේ නැහැ. අන්න වෙනම මුස්ලිම් අයට විද්‍යාල පටන් ගත්තා. දෙමළ අයට වෙනම විද්‍යාල. ඕකෙන් තමයි අපි ඈත් වුණා. පාසල්වල අධ්‍යාපන ලැබුවා නම් පොක වෙන්නේ නැහැ. ඒ වගේම මම හිතන්නේ මේ පාසල් මුස්ලිම් සිංහල දෙමළ කියන පාසල් සහ මුලින්ම තහනම් කරලා එකට යන්න ඕනේ. කෙනෙක් හිතනවා නම් අපට මේ සිද්ධිය පාවිච්චි කළා කල්ලිවාදය ඇති කළා මුස්ලිම් සිංහල සම්බන්ධතාවය නැති කරලා අපට දේශපාලන වේදිකාවක් කරගෙන අපට දේශපාලන ගමනක් යන්න පුළුවන් කියන එක මම හිතන්නේ ඒක රෑහීනයක්. ඊයේ රවි කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රව මහනුවර දෙවියන් ලැබුවා රජයේ මෙම ප්‍රහාර දීම පිටපස රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉන්නවා කියලා. ඉතින් ඔබතුමා රවි කරුණානායක ඔබතුමා කිව්වා නම් එතුමගෙන්ම අහගන්න. අනුතුරුව අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජයමතුල් උලමා සංවිධානයේ මහනුවර නියෝජිත හමුවකට එක් වුණා. අපට සෞදි අරාබියාවට යන්න බෑ. අපරා තියෙන ලංකාව ඒ වගේම අපේ මේ අරාබි වෙළඳ කාන්තාවන්ත් එක්ක ආවේ නේ අපේ සිංහලනේ අපට තියෙනවා අපි අපේ අරාබිලේ නේද අපේ වෙළඳුන් ඇවිල්ලා මෙහිද කාන්තාව රජ කාලේ පටන් විවාහ කරලා මුස්ලිම් ධර්මය අනුගමනය කරලා හිටියා ඒ නිසා අපි ළමවරුත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධතාවය කොහොමද අපි වැඩි කරන්නේ කියලා අපි කතා කරනවා අපි ජාතික ප්‍රශ්න වලදී අපි සම්බන්ධ වෙන්න ඕනේ අපේ මුස්ලිම් ප්‍රශ්න හෝ සිංහල ප්‍රශ්න හෝ දෙමළ ප්‍රශ්න නෙවෙයි ලාංකික ප්‍රශ්න වෙනුවෙන් අපි කතා කරනවා අපි සියලු දෙනාම රට වෙනුවෙන් හරි තීරණ ගන්න කතා කරනවා